පැහැදිලි අහසක අහස දිහා බලාගෙන කවදාවත් හිතලා නැද්ද ඕගොල්ලෝ ඕගොල්ලෝ කොච්චර රාත්‍රී අහසේ තාරකා දැකලා තියෙනවද සාමාන්‍යයෙන් අහසේ තාරකා මුහුදේ වැලි කැඩ ගන්නට තියෙනවා මුහුදේ වැලි කැට ගන්නට කියන්නේ කොච්චරක් විතර කියලා විද්‍යාඥයන් ගණන් බලලා තියෙනවා ඒ 21 වෙනි බලයක් මෙහෙම ලිව්වා මොක තේරෙන්නේ නැහැ බින්දු කීයක් දාන්න ඕනද දන්නවද 20ක් දාන්න ඕනි. ඒ කියන්නේ එක ලියලා බින්දු 20ක් දැම්මම එන අගේ අපි ලියලා බලමු. මට බින්දු ලියා ගන්න ඉඩම අඩු වෙලා 10 එක ලියලා බින්දු 20ක් ලියන්න ඕනි. එක ලියලා බින්දු 20ක් ලිව්වම එන අගේ තරම් ප්‍රමාණයක් තියනවා ඇති අහසේ තාරකා තියනවා ඇති කියලා විද්‍යාඥින් ගණන් බලලා තියෙනවා. මුල් කාලේ විද්‍යාඥින් විවිධ දේවල් හිතුව විද්‍යාඥින් කියන්නේ මිනිස්සු හිතුවා ඒ කියන්නේ තරුව වලට ශක්තිය එනවා ඇති තා මොන හරි දහනයකින් වෙන්නේ නැති හැම කියලා හිතුවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවද සූර්යාගේ පිටත තාපය කොච්චරද කියලා. පිටත තාපය සාමාන්‍යයෙන් අපි කියනවා 5772 කෙල්වින් කියලා. කෙල්වින් කියනක ඔයගොල්ලන්ට වැඩි හුරු නැතුව ඇති. විද්‍යාව දන්න කට්ටිය නම් දන්නවා. සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් අංශක වලින් ගත්තොත් 5500ක් පමණ වෙනවා. ඒතර එච්චර ඉහළ උෂ්ණත්වයකින් කොහොමද මේකේ පිටත උෂ්ණත්වය හැදෙන්නේ? සාමාන්‍යයෙන් මේ හැම එකක්ම වගේ විශ්වයේ තියෙන හැම තාරකාවක්ම වගේ හැදිලා තියෙන හයිඩ්‍රජන් වායුවෙන්. හයිඩ්‍රජන් වායුවෙන් හැදිලා තියෙන්නේ මේක මහා පිපිරුම පිපිරුමේදී මහා පිපිරුම ගැනම වෙන වීඩියෝ එකක් ගේන්න. මහා පිපිරුමේදී මේ හයිඩ්‍රජන් වායු අංශු එකතු වෙලා හැදිච්ච විශාල ගෝලාකාර වස්තුවක් තමයි සූර්යයා කියන්නේ. ඒතකොට සූර්යයා කොහොමද මෙච්චර ශක්තියක් පිට කරන්නේ? සූර්යයා තුළ පෘථිවිය වගේ ග්‍රහලෝක ලක්ෂ 13ක් තැන්පත් කරන්න පුළුවන්. එච්චර විශාලයි අපේ සූර්යයා. තාරකාත් එක්ක ගත්තම අපේ සූර්යය එච්චරමත් ලොකු තරුවකුත් නෙවෙයි. එතකොට අපේ සූර්යයා ගත්තොත් එහෙම සූර්යයාගේ අපි බේසික් සටහනක් ඇඳුවත් මගේ සටහන ඇඳලා පෙන්නන්න. මේ විදිහට අපිට ගන්න පුළුවන්. මේකේ මෙන්න මේ ඇතුලේ මෙන්න මේ මේ ලක්ෂය තුල පීඩනය සහ උෂ්ණත්වය ගත්තොත් මෙතන පීඩනය එනවා සාමාන්‍යයෙන් 2.5 වැඩි කිරීම සාමාන්‍යයෙන් බාර් එකක් කියලා කියන්නේ බාර් එකක් කියලා කියන්නේ දැන් මෙතන මේ බාර් වලින් ඇදලා තියෙන්නේ මෙතන බාර් එකක් කියලා කියන්නේ සාමාන්‍ය වායුගෝල පීඩනයක් ආසන්න වායුගෝල පීඩනය වගේ කොච්චරද 2.5 වැඩි කිරීම බිංදු කීයක් දාන්න ඕනද 25 දාලා බිංදු 10ක් දාන්න ඕනේ ඔයගොල්ලෝ මේ අගේ හදන්න. ඒතොර එච්චර පීඩනය වායුගෝල තා ගන්නවත් බෙට තරම් අධික පීඩනයක් මෙන්න මේ කෝ එක ඇතුලේ තියෙනවා. ඒතොර මේකේ උෂ්ණත්වයත් ඒ වගේම තමයි. සාමාන්‍ය මේ උෂ්ණත්වය අපි මෙන්න මෙහෙම අපිට ලියලා පෙන්නන්න පුළුවන් ආසන්න. ආසන්න විද්‍යාඥයන් ගණන් හදලා තියෙනවා මෙන්න මෙච්චර උෂ්ණත්වයක් සූර්යයා තුල තියෙනවා කියලා. අපි උෂ්ණත්වය මේ ඇතුලේ මේ කෝ එක ඇතුලේ එන ඇතුලේ මාභ්‍යන්තරේ බලමු සූර්යාගේ අභ්‍යන්තර උෂ්ණත්වය පිට කියව ගන්න පුළුවන් කියලා. 15ක් සෙන්ටිග්‍රේඩ් අංශක ලක්ෂ 15ක උෂ්ණත්වය මෙන්න මේ කෝර එකේ තියෙනවා. එතකොට මම කිව්වා මුලින්ම මොකක්ද? හයිඩ්‍රජන් වායුව කියන එක හයිඩ්‍රජන් වායුවෙන් තමයි මේ සූර්යය හැදෙන්නේ කියලා. සූර්යයා සහ මේ හැම ග්‍රහලෝකයක් තාරකාවක්ම හරි හැම තාරකාවක්ම. එතකොට මේ කෝර එකේ තියෙන මේ අධික උෂ්ණත්වයේ පීඩන නිසා මෙතන නියෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. නියෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. හයිඩ්‍රජන් වායු අංශු එකිනෙකට තදින් ඒ තියෙන පීඩන නිසා හයිඩ්‍රජන් වායු ඒ කෝරකේ තියෙන ඉහළ පීඩන නිසා එකිනෙක අංශු එකතු වෙලා ඉහළ පීඩනයක් තියෙනවනේ. ඒ ඉහළ පීඩන නිසා නියෂ්ටික විලයනයට ලක් වෙනවා. නියෂ්ටික විලයනය කියන්නේ හයිඩ්‍රජන් පරමාණු කිහිපයක් එකතු වෙලා ඊට වඩා ස්කන්ධයෙන් වැඩි හීලියම් පරමාණුවක් සෑදීමේ ක්‍රියාවලිය. එතකොට නියෂ්ටික විලයනයේ ක්‍රියාවලියකදී අලුත් මූලද්‍රව්‍යයක් හැදෙනවා සාමාන්‍යයෙන්. ස්කන්ධයේ අඩු මූලද්‍රව්‍ය එකතු වෙලා අලුත් මූලද්‍රව්‍යයක් ස්කන්ධයේ වැඩි අලුත් මූලද්‍රව්‍යයක් හැදෙනවා. අපි දන්නවා ආවර්තිතාවගේ හයිඩ්‍රජන්ට පස්සේ හීලියම් ඉන්නේ. ඒතර හීලියම් බරින් වැඩි වෙන්න ඕනේ. බරින් වැඩි හීලියම් වායුව හැදෙනවා. එතකොට කොහොමද සූර්යයාට මෙච්චර අධික තාපයක් අධික ශක්තියක් මෙයා පිට කරන්නේ? සූර්යයා විශේෂයෙන් ශක්තිය පිට කරනවා තාපයේ විදිහට, ඊට පස්සේ UV තරංග විදිහට, අපිට ආලෝකයේ විදිහට, දුෂ්‍යාලෝකයේ විදිහට තරංග ශක්තිය පිට කරන. එතකොට මෙයා කොහොමද ඒක කරන්නේ? හරිද? ඔක තේරුම් ගන්න නම් අපිට ඇල්බර්ට් අයින්ස්ටයින් කතා කරපු පොඩි සමීකරණයක් ගැන මතක් කරගන්න, සමීකරණයක් ගැන තේරුම් ගන්න වෙනවා. E සමානයි MC වර්ගය. මේක ඇල්බර්ට් අයින්ස්ටයින් ගෙනාවා. මේ ඇල්බර්ට් අයින්ස්ටයින් තේරුම් ගත්තා මෙහෙම දෙයක්. එයා තේරුම් ගත්තා අපිට ස්කන්ධය කියන එක ශක්තියක් බවට හරවන්න පුළුවන්. ඒක ගන්න කොහොමද? මේ C කියලා කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. ආලෝකයේ ප්‍රවේගය ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. හරි? ආලෝකයේ ප්‍රවේගය සාමාන්‍යයෙන් ඉන්නේ තප්පරයකට ලක්ෂ 3ක් නැත්තම් 3 වැඩි කිරීම 10 8ක්
තප්පරයට මීටර්ස් කියලා නැත්නම් තප්පරයට කිලෝමීටර් 103ක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට යම්කිසි ස්කන්ධයක් ශක්තියක් බවට හැරෙනකොට අපි ඒ වැය වෙන ශක්තිය, ක්ෂය වෙන ශක්තිය අරගෙන ආලෝකයේ වේගයේ වර්ගය, කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් නැත්නම් ආලෝක තරංගයක් ගමන් කරන තප්පර කිලෝමීටර් 103කින් ඒ 103 වර්ගෙන් වැඩි කරාම යම්කිසි නියෂ්ටික ප්‍රතික්‍රියාවකදී අඩුවන ස්කන්ධයේ මොකද වෙන්නේ? ශක්තිය බවට හැරෙනවා කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් පොඩි ස්කන්ධයක් ක්ෂය වුණාට නියෂ්ටික ප්‍රතික්‍රියාවේදී විශාල ශක්තියක් පිට වෙනවා. සාමාන්‍යයෙන් විද්‍යාඥයින් ගණන් හදලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් තප්පරයකට සූර්යයා තුළ හයිඩ්‍රජන් ටොන් මිලියන, තප්පරයකට සූර්යයා තුළ හයිඩ්‍රජන් ටොන් මිලියන 700ක් නියෂ්ටික විලයන ප්‍රතික්‍රියාවට ලක් වෙලා හීලියම් ටොන් මිලියන, හරිද? ටොන් මිලියන 696ක් හැදෙනවා. එතකොට ඔයාලට තේරෙනවා තප්පරයකට හයිඩ්‍රජන් මිලියන 700ක් වැය වුණාට මිලියන 696 හීලියම් හැදෙන්නේ. එතකොට ස්කන්ධේ ක්ෂය වීමක් අපිට දකින්න හම්බ වෙනවා. කොච්චරකින් ස්කන්ධේ ක්ෂය වෙනවද? මිලියන ටොන් මිලියන 4කින් ස්කන්ධේ ක්ෂය වෙනවා. මේව ගණන් හදලා තියෙන ආසන්න. එතකොට ඒ මිලියන 4 මොකද වෙන්නේ? E සමාන MC වර්ගය, ඇල්බර්ට් අයින්ස්ටයින් හොයාගත් E සමාන MC වර්ගයට අනුව ඒක අධික ශක්තියක් බවට හැරෙනවා. ඒ ශක්තිය තාප ශක්තිය, අදෝරක්ත කිරණ විදිහට, UV තරංග විදිහට, දුශ්‍යාලෝකයේ විදිහට පිට වෙනවා. ඉතින් ඒකෙන් තමා සූර්යා ශක්තිය ලබා ගන්නෙ. ඉතින් මෙච්චර මිලි, ඒ කියන්නේ හයිඩ්‍රජන් දැන් ස්කන්ධයේ මිලියන 4කින් වෙනස් වීම කියන එක සූර්යා වගේ තාරකාවක් පැවැත්මට ඉතාමත් වැදගත්. එතකොට ඔයාලට පෙරලා එන ප්‍රශ්නයක් තියෙනවා. සියල්ල අනිත්‍යයි වගේ සූර්යාත් අනිත්‍යයි. අනිවාර්යයෙන් සූර්යාත් අනිත්‍යයි. සූර්යාගේ මේ හයිඩ්‍රජන් කියන ඉන්ධනය, හයිඩ්‍රජන් ඉන්ධනයක් විදිහට වැඩ කරනවානේ. හයිඩ්‍රජන් නැති වෙන දවසක් එනවා. කෙනා කවදාවත් මැරෙන්නේ නැති වෙයි කියලා. හැබැයි එහෙම නැහැ. සූර්යා මැරෙනවා. හයිඩ්‍රජන් ඉන්ධන යම්කිසි ප්‍රමාණයක් ඉවර වෙලා එයාගේ පීඩනය අඩු වෙලා විලයන ප්‍රතික්‍රියා වෙන එක අඩු වෙන එකත් එක්කම සූර්යා මැරිලා යනවා. සූර්යා මැරෙලා යන එකත් හරි ඉන්ට්‍රෙස්ටිං කතාවක්. ඉතින් සූර්යා මැරෙන කාලෙකදී කවදාවත් පෘථිවිය අපිට ජීවත් වෙන්න සුදුසු වෙන්නේ නැහැ. සූර්යා මැරෙනවා, බය වෙන්න එපා. තව අවුරුදු බිලියන 7ක් 8ක් විතර සූර්යාට කාලය තියෙනවා මැරෙන්න. ඉතින් හරි ලස්සන කතාවක් නේද? විද්‍යාවෙනුත් පැහැදිලි වෙන තව දෙයක් තියෙනවා. සියල්ල මොකක්ද වෙන්නේ? සියල්ල අනිත්‍යයි. අන්න කමෙන්ට් එකක් පහලින් අභ්‍යවකාශය ගැන, තාරකා ගැන කතා කරන්න මේ වීඩියෝ වලට ඔගොල්ලෝ කැමතිද නැද්ද කියලා. එහෙනම් ගිහිල්ලා එන්න, තවත් වීඩියෝ එකකින් හම්බෙමු.